මානව හිමිකම් පිළිබඳ අද කොළඹ මහජන පුස්තකාලයේ පැවති වැඩසටහනකදී බ්‍රිටෝ මහත්මයා එහෙම නැත්නම් මීගමුවේ බ්‍රිටෝ කිව්වොත් දන්නව නේද? ඔව්. මානව හිමිකම් ක්‍රියාකරුක. හැබැයි මානව හිමිකම් වේදිකාව තුලම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන වල භූමිකාව පිළිබඳව මතභේදාත්මකව හා ජනතාව සහ මානව හිමිකම් ක්‍රියාකරුවන් අවදි විය යුතු පැති කීපයක් දිශාගත වෙමින් දිශාගත කරවමින් ප්‍රශ්න කීපයක් විවරණය කරා. ඒ විවරණයත් එක්ක පසුබිපරමක් කරන්න අවශ්‍යතාවය අවශ්‍ය වුණා අපට. කීප කතා කරමුකෝ පොඩ්ඩක්. මෙහෙමයි ඉතින් මේක තවත් මානව හිමිකම් දින සැමරෙවුමක්. හැබැයි මේක පොඩි සුවිශේෂත්වයක් තියෙනවා. මේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශයට අවුරුදු 75යි. ඒකේ තවත් සුවිශේෂයි ලංකාවේ දේශපාලන පක්ෂ බලය අරගෙන රට පාලනය කළ රට අන්තිම ප්‍රවාදයට දාන්නත් ගිහිලා අවුරුදු 75යි. ඉතින් මේ දෙකේ ඉඳලා තමයි අපිට කතා කරන්න ඕනේ. මොකද මානව හිමිකම් පැත්තෙන් මමගේ අදහස තමයි සිවිල් සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ පවතින ආණ්ඩුවේ මානව හිමිකම් පිළිපදිමින් ඒවට ගරු කරමින් ගමන් කිරීමට තල්ලු කිරීමට. ඒතර ඒව කඩා වැටෙනවා කියන්නේ ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ කියලා කියන්නේ ඒක වගකීම අපිටත් හිමි. අපි අපේ ඩියුටිය කරලා නැහැ. ඒක තමයි ඒ අසාර්ථක භාවයෙන් එන්නේ. ඒක අවංකවමද පිළිගන්නේ? මම පිළිගන්නවා. මගේ සංවිධානයේ හැටියට මම කරපු උත්සාහයන් තුළ යම් යම් දේවල් වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙච්ච මානව හිමිකම් ගරු කරන ඒ මානව ක්‍රියාධාරයන්ගේ ආරක්ෂාව සපයන හැමිනියාගේම ජීවිත ආරක්ෂාව සපයන රටක් අපිට හදන්න බැරුව කියලා තියෙනවා. ඒක තමයි අපේ ඉලක්කය. ඒක තුළ මෙහයින් අපි පොඩි පොඩි දේවල් අත්පත් කරගෙන තියෙනවා අපේ ක්‍රියාකාරකම. නමුත් ඒවා සිල්ලර අපේ මූලික ඉලක්කෙන් අපි ඉන්න හුඟක් ඈත. මේ ආණ්ඩු එන්න ඒකෙන් ඈත් වෙමින් පවතින්නේ. ඒක වෙනවා දැන් මේ ආර්ථික අහේනිය නිසා ආණ්ඩුව දන්නවා ඉතා පැහැදිලිව ඉදිරියේදී මහජන නැගිටීම් වෙනවා කියලා. ඒතර ඒක මර්ධනය කරන්න දියුණු ධනපතිව හැටියට එයාලා දැන් ඉඳලම විවිධ අරපණත් ගේන්න ගන්නවා. මාධ්‍ය පන්ත වෙන්න පුළුවන්, ප්‍රතිරස්ත පන්ත වෙන්න පුළුවන්, තව පණත් ගෙනේ. එයාලා ගෙනල්ලා දැන් අපි දකිනවානේ අපිට පාරේ පෙරපාලියක් තියන්න බෑ. පොලිසිය කියනවා මේ මෙන්න මේ වගේ තියන්න බෑ කියලා. අපිට එතනින් එහාට ගියොත් වතුර නාගෙන කඳුළු ගෑස් ගහගෙන ගෙදර ගියායි. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල දැනගෙන ආණ්ඩුව මෙසේ හැසිරෙද්දී මම උදාහරණ දෙකක් කිව්වානේ. ශානි අබේසේකර කියන පොලිසි නිලධාරියා උසාවියේදී නීතිපති පිළිගන්නවා පාරේ හප්පල මරන්න අභියෝගයක් තියෙනවා කියලා. ඉතින් ඒක මේ සාමාන්‍ය මිනිස්සු කරන්න හදන එකක් නෙමෙයිනේ. එතකොට රොෂාන් අමරසිංහ කියන ඇමති කියනවා මාව මරන්නයි ඉන්නේ කියලා. ඉතින් ආණ්ඩුවෙන් කියලා කියන්නේ. එතකොට මේ මිනි මරණ සංස්කෘතිය සමාජගත වෙමින් තියෙන සංස්කෘතිය ඉඩක් තියෙනවා. මොකද මේ රටේ හැම අවුරුදු 20කට 30කට සැරයක් විශාල කැරල්ලක් සහ ඒ කැරල්ල මැඩ පැවැත්වීම සඳහා විශාල ඝාතන සහ අතුරුදහන්වීම් කරපු රටක් තුන් වතාවකට. ඒතර මේවා අපිට අර පෙන්නන කහ මේ සලකුණු, ඒ කියන්නේ රතු ඇටෙන ඉඩ තියෙනවා කියලා. ඉතින් මේක මානව හිමිකම් ආයේ ටිකක් බලවත් ලෙස අරගෙන අපි අපේ වැඩපිළිවෙල ඒකාබද්ධව යමක් නොකළොත් අපිට කරන්න පුළුවන්න්නේ මේ සැමරුම් විතරයි. රට කඩාවැටෙද්දිත් අපිට යම් යම් ආධාර ලැබෙන නිසා අපිට සංවත්සර තියන්න පුළුවන්. ඒතර නමුත් මම කියන්නේ දැන් බලන්න උදාහරණයක්. අර්ථ සාධක පිළිබඳ ප්‍රශ්නය වෘත්තීය සමතුලිත හැමකටම බලපාන. නමුත් කවදාවත් දේශපාලන පක්ෂය වෘත්තීය සමිතියේ ඒකාබද්ධ වැඩසටහනකට යන්නේ නැහැ. එක්කෝ තමුන්ගේ පක්ෂ බැනරයක උඩ නැත්නම් තමුන්ගේ වෘත්තීය සමිතියේ බැනරයක උඩ, එහෙම නැත්නම් ඒකාබද්ධ සිවිල් සහ වෘත්තීය සමිතිය කියලා දෙකක් හදාගෙන ඒ උද්ඝෝෂණ කරන. ඇයි ඒකාබද්ධව ඒක කරන්න බැරි? දැන් මේ රටේ පෙළපාලියක් තියන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ කොහෙද? එමනම් ඇයි අර එදා අරගලේ ලක්ෂහත පාට බැස්සා වගේ සියලුම එකවල ඒ අයිති අපි දිනා ගන්න පුළුවන්? අපි මම යෝජනාත් කළා මැයි දිනේදී අපි එක පෙළපාලියක් තියමු. හැබැයි බෙදිලා රැස්වීම් තියමු කියලා. නමුත් තමුන්ගේ කීර්තිය, තමුන්ගේ පක්ෂය, තමුන්ගේ සංවිධානය කියන එකෙන් තමයි අපි ඔක්කොම පෙළමින් ඉන්නේ. ඒතර මේවා නිසා අපිට ඒකාබද්ධ වැඩපිළිවෙලක් නැහැ. මේ ආණ්ඩුවේ මානව හිමිකම් පිළිබඳව තියෙන විරෝධතාව පරාජය කරන්න පුළුවන් අපි සියල්ල එක්කවල. අඩුම ගානේ අපිට පුළුවන් ලබන සැප්තැම්බරයේ තියෙන ජිනීවා සමුළුව. මොකද ඒකෙදි ලංකාව ගැන ලිඛිත වාර්තා සහ සාකච්ඡා වෙනවා. ඒතර දැන් ඉඳලා අපි සූදානම් කරගත්තොත් සියලුම අයගේ මානව හිමිකම් පිළිබඳව එක එක ක්ෂේත්‍රයෙන් අරගෙන එතකොට ඒකේ අපේ හැකියාවන් අනුව වැඩ බෙදාගෙන දැන් මම සාමාන්‍යයෙන් දක්ෂ පාරේ ඉඳගෙන යම් යම්
උද්ඝෝෂණ කරන්න. සමහර අය රිසර්ච් කරන්න දක්ෂයි. සමහර අය නඩු කියන්න දක්ෂයි. දැන් මේ වගේ අපි සැප්තැම්බර් දක්වා යම් වැඩපිළිවෙලක් හදාගෙන ජිනීවා උපරිම ලෙස ප්‍රයෝජන ගත්තොත් ආණ්ඩුව යම් ප්‍රමාණයකට පසුබසන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් වෙලා තියෙන්නේ මේ සාමූහිකත්වය මේ රට තුල නැතිකම නේද? ඉතා පැහැදිලි. මොකද හැම එකම හිතන්නේ දැන් උදාහරණයක් පක්ෂ නම් හිතන්නම අපේ පක්ෂ බලය ගත්තොත් විතරයි මේක කරන්න පුළුවන් කියලා. දැන් වෘත්තීය සමිතිත් එහෙමයි. සිවිල් සංවිධානත් එහෙමයි. මොකද සිවිල් සංවිධාන උගක් කරලා පවතින්නේ යම් යම් ආධාර නිසා එකම ඉෂුව එක ටැකල් කරන අය එකට එන්නේ නැහැ. මොකද ෆණ්ඩ එක ගණඳුනු කරද්දී තමුන්ගේ හැකියාව තමයි පෙන්නුම් කරන්න ඕනේ. දැන් මෙහෙම බැලුවොත් ලංකාවේ සිවිල් සංවිධාන ධන කුවේරයන් බවට පත් වෙලා රාජ්‍යාංශේනුත් ඵල ප්‍රයෝජන භුක්ති විඳිමින් ඊළඟට ආගම මුවාවෙන් ඒවා කියන්නේ පෙරවදන් බවට පත් කරමින් යැපෙන සංස්කෘතියක් තියෙනව නේද? එහෙම සිවිල් සංවිධාන ගැන ඔබට යම් විවරණයක් කරන්න පුළුවන්ද? එහෙම චෝදනාවක් තියෙනවා. මොකද මේ සිවිල් සංවිධානවල ප්‍රධාන ක්‍රියාකාරින්ගේ ජීවිත පැවැත්ම දිහා බලපුවාම සාමාන්‍ය රටේ සාමාන්‍ය කම්කර වර්ගයේ ජීවන ක්‍රියාකාරීත්වයට වඩා ඉහළින් වැජඹෙනවායි කියන චෝදනාව තියෙනවා. මම ඒකේ පසුබිම හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් එහෙම චෝදනාවක් තියෙනවා. ඒක සාධාරණය කරන්න පුළුවන් තරමට සාක්ෂි තියෙනවා. ඉතින් ඒකත් අපි නැති කරන්න. මොකද අපි ස්වේච්ඡා සංවිධානයක් වෙච්චාම ඒ අපිත් එක්ක වැඩ කරන මිනිස්සු අතර පැහැදිලි වෙනවා කොහෙන්ද මේ අරමුදල් එන්නේ, කොච්චරක්ද මොන මොන වියදම් කරන්නේ කියන එක අපි කියන්නේ නැත්නම් අපි මේ මැටි අමතරුන්ට බයිනවා, ආණ්ඩුවට බයිනවා, වංචා කරනවා කියලා. ඉතින් ඒකම තමයි එකාතකින් අපෙන් සිද්ධ වෙන්නේ. ඉතින් උගක් සිවිල් සංවිධානවල ඒ චෝදනාව තියෙනව නැතුව නෙමෙයි. ඉතින් ඒකත් අපි නැති කරගත්තා. මොකද මහජන විශ්වාසය, මොකද පහුගිය කාලේ යුද්ධයේදී මිනිසුන්ගේ විශේෂම යුද්ධයට විරුද්ධ පෙනී හිටපු අයට විමල් වීරවංශලා වගේ අය හදපු කටකතාව තමයි මුන් NGO කාක්කෝ, ඩොලර් කාක්කෝ, යුරෝ කාක්කෝ කියන්නේ. ඒක තාමත් තියෙනවා. ඉතින් ඒක කඩලා ඔප්පු කරන්න ඕනේ අපි. දැන් උදාහරණයක් විදියට දැන් මේ රටේ සිවිල් සංවිධානයක් තමයි සර්වෝදය. ඒ සර්වෝදය වාර්ෂිකව තමන්ගේ ලැබීම් පිළිබඳව විවෘත භාවයකින් සමාජයේ පෙනී ඉඳලා නැ තියෙනවද? මම සර්වෝදයේ ඒ ක්‍රියාකාරිතය ගැන දන්නේ නැහැ. නමුත් මම බලපුවහම මට පේන විදියට ඒ අය දැන් බැංකු ක්‍රමයක් අරෝමය හදාගෙන විශාල ගොඩනැගිලි හදාගෙන තියෙනවා. ඒතකොට ඒක නිවැරදි විදියට කෙරුවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මම ඒතන තියෙන ප්‍රාග්ධනය ඉපෙීමේ කතාවක් නේද? ඔයි ප්‍රාග්ධනය හුදෙක් මේ සිවිල් සමාජය වෙනුවෙන් මැදිහත් කාර්යභාරයක් කරනවා. ඒ කාරණේ ඉක්මවා මූලික මූලධර්මයේ ඉක්මවා ව්‍යාපාරික ස්වභාවයක් නේද? සමහර මටත් හිතෙනවා එහෙම. නමුත් මම ඒක ගැන ගොඩාක් කියන්න දන්නේ නැහැ. මම ස්ටඩි කරලත් නැහැ. නමුත් මම දකිනවා සමහර තැන්වලදී අපිත් එක්ක ඇවිල්ලා සර්වෝදේ ප්‍රධානයි ඉඳ ගන්නවා යම් යම් දේවල් වලට. නමුත් එදිනෙදා අපේ කටයුතු වලදී සමහරට අපි නොදන්න ගම් වල වැඩ කරනවද මම දන්නේ නැහැ. මම වැඩ කරන ක්ෂේත්‍රවල මට එහෙම සර්වෝදේ ක්‍රියාකාරීත්වය මුණ ගැහිලා නැහැ. මම ඉතින් විශේෂම අතුරු දහන්න ඕක වැඩ කරද්දී එහෙම මට මුණ ගැහිලා නැහැ. හැබැයි මම පිළිගන්නවා එයාලා ටිකක් වෙල් එස්ටැබ්ලිෂ් ආයතනයක් කරේ. ඒක කලේ කොහොමද කියන එක ගැන මට හරි අමාරුයි කියන්න. මොකද එහෙම එස්ටැබ්ලිෂ් වුණාට කමක් නැහැ. ඒක ඇත්ත ජනතාවගේ උවමනාවන් සඳහා භාවිතා වෙනවා. එච්චරයි මට කියන්න පුළුවන් කියන්නේ. දැන් ඔබතුමා කියපු අර මූලික කරුණත් එක්ක බැලුවම මේ සිවිල් සංවිධානවල හැසිරීම භාවිතයේ පිළිබඳව එකතැන පල්වීම හා ඇතැම් සිවිල් සංවිධාන ධන කුවේරයන් බවට ව්‍යාපාරික ස්වභාවයක් ඉසිලීම තුළම මේ අවසානයේ අහිංසක පුරවැසියාව අසරණ පුරවැසියාව විකුණන් කෑමේ සංස්කෘතිය තව දිගුවක් නේද? එහෙම වෙනවනම් ඔව්. නමුත් මම නොදන්න කාරණයක් ගැන කියන්න බෑ හරියටම එහෙමද වෙන්නේ කියලා. සමහර සිවිල් සංවිධාන වඩා පරිපාලනාත්මකව සහ වඩා සංවිධානාත්මකව පෙනී ඉන්නවා. ඒක ලැබෙන මුදල්ද අයිතු භාවිතද කියන්නේ මම දන්නේ නැහැ. දැන් සමහර සංවිධාන එහෙමම ශක්තිමත් පරිපාලන රටාවක් නැහැ. නමුත් ඒ ඇත්ත හැමම වැඩ කොටස් කරනවා. හැබැයි ඒ හැම සිවිල් සංවිධානයක්ම වගකීමක් තියෙනවා. ඒ මූල්‍යයන් පිළිබඳව ඒ අයගේ ක්‍රියාකාරීන්ට ඒවා පිළිබඳ දැනුවත් කරමින් ඒ පිළිබඳ නීති ආධාරමින් අපේ අවංක භාවය අපි විනිවිද භාවය ඔප්පු කළ යුතුව තියෙනවා. ඒක අපි කළ යුතුව තියෙනවා. ඒ විනිවිද භාවය බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ ගැටළු සාගත තත්ත්වය නේද? චෝදනාව ඒක සමහරට. නමුත් ඒකම නෙමෙයි මම කියන්නේ. ඒ විනිවිදභාවය නැතිනම් මිනිස්සු අතර නෙමෙයි. මොකද ඒ වගේ සමහර වැරදි කර්මෙන් පවා සමහර දේවල් වලට මැදහත් වෙන සංවිධාන තියෙනවා. ඒ අතරේ යම් චෝදනා තියෙනවා. ඉතින්
ඒ චෝදනා විභාග නොකර මට උඹ වැඩි කර කරන්න බෑ. එහෙම චෝදනා තියෙන නමුත් ඒ චෝදනා තියෙන අය සමහර තැන්වලදී සමහර මැදහත් වීම කරනවා. ඉතින් මොනවා වුණත් අපි සිවිල් සංවිධානය ඇටියට විශේෂ විනීතභාවය අපි අතුල තියෙන්න ඕන. ඒ අපේ මැදහත් වීම අපි මේ මිනිසුන්ගේ මානවික රැකගැනීම සඳහා මූලික තැන් දීලා කටයුතු කළ යුතු කියන විශ්වාසයෙන් මම ඉන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. හොඳයි, ස්තුතියි.